රසවතුනේ රසවතියනි, අද 2018 වසරේ ජූලි මාසේ 19 වෙනිදා බ්‍රහස්පතින්දා. ඔබේ කිමන නිවන රණසරයේ සියහට ගුවන්විදුලිය අදත් මේ විදිහට සූදානම් වෙන්නේ ඔබ කැමති ඔබ ආසා කරන ඔබ ආදරය කරන උත්තර ಭಾರತೀಯ හින්දි ගීත ඔබ වෙත අරගෙන එන්නේ. සතිය දවසක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කාර්යබහුල දවසක්නේ. ඕන කෙනෙක් ඔබත් කාර්යබහුල දවසක අවසානයේදී පුංචි විවේකයක් බලාපොරොත්තු වෙන ඉන්න මේ වෙලාවේ ඔබ කැමැතිම ගීත අහන ලැබෙනවා නම් ඒකත් සතුටක්. ඒ සතුට ඔබට ලබා දෙන්නයි, ඔබට අයිති කර දෙන්නයි මේ සියහඬ කරන දිලියේ මේ වෙලාවේ සූදානම් වෙන්නේ. ඔබ කැමැති උත්තර ಭಾರತೀಯ හින්දි ගීත ආරාධනා මත කිමියසියෙන් මේ විදිහට ඔබට තිලින වෙනවා. ඉතින් ආදරවන්ත හිතවතුනි හිතවතියනි, සූදානම් වෙන්න අදත් සුපුරුදු විදිහටම ආරාධනා මත කිමියසියට සෙනෙහසින් එකතු වෙන්න. ආරාධනා මත කිමියසියට සවන් දෙන ආදරණීය ඔබ, අපිට වෙන සමහර පණිවිඩවල සටහන් වෙනවා නිරන්තරයෙන් මහන නොලැබෙන අපූරු පැරණි හින්දි ගීත ආරාධනා මතකයේ මියසිය නිසා ඔබට අහන්නට ලැබුණා කියලා. සතට ආදරවන්ත හිතවතුනි හිතවතියනි, අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙන ඒ විදිහටම හැම වෙලෙම ඔබට අහන්න නොලැබෙන හැබැයි වහන්න බලාපොරොත්තු වෙන ආශා කරන ගීත ඔබ වෙනුවෙන් අරගෙන එන්න. එහෙමනම් සූදානම් වෙමු අදත් ආරාධනා මතකයේ මියසිය ප්‍රථම ගීතය අහන්න. මතකී ආරම්භ කරන්නට ම තෝරගත්තේ 2002 වසරේදී තිරගත වුණු 300 අච්චා කෝන් හේ චිත්‍රපටයේ අපූරු ගීතයක්. ඔබට වඩා හොඳ කවුරුද? 300 අච්චා කෝන් හේ මේ චිත්‍රපටය ආදරවන්ත හිතවතුනි හිතවතේනි 2002 වසරේ අප්‍රේල් මාසේ 26 වෙනිදා තමයි තිරගත වුණේ. හැබැයි චිත්‍රපටයේ කතාව ඒ තරම්ම රසික රසිකාවියන් අතරට ගියේ නැහැ. ඒ කොහම වුණත් මේ චිත්‍රපටයේ ගීත නම් අතිශය ජනප්‍රියත්වයකට පත් වුණා. ඒ නිසාම තමයි ආරාධනා මතකයේ මියසීන් මේ චිත්‍රපටයේ ගීතයක් ඔබ වෙත අරගෙන ඉන්න ඕනේ කියලා මම තීරණය කළේ. කුමාර් සානු තමයි ප්‍රේමණීය හිතවතුනි හිතවතියනි මේ ගීතය ගායනා කරන්නේ. චිත්‍රපටයේ ජනප්‍රිය නොවුණාට ගීත ජනප්‍රිය වන්නට හේතුව මේ ගීතයක නිදහසේ සවන් දෙනකොට ඔබට වැටහේවි. ආදරණීය හිතවතුනි හිතවතියනි, මේ අහස පුරාම ඇහෙන සිය හඬ ගුවන්විදුලිය. මගේ ඇස් කඳුලින් පිරීලා ඒත් ඔයා කියනවා හිනා වෙන්න කියලා. ජීවිතේ මාත්ක තරහ වෙලා ඒත් ඔයා ආදරය ගැන කතා කරනවා. මම ඉන්නේ එහෙම තැනක, මට මේ කිසි දෙයක් හිතා ගන්නවත් බැහැ, මට මේ කිසි දෙයක් කරගන්නවත් බැහැ. මගේ හදවත වේදනාවෙන් පිරීලා ඒත් මට සුසුම්ලන්න බෑ. මගේ තුවාල තමලුත් එයසේ ඔයා ඇවිල්ලා ඔයා ඇවිල්ලා තවත් තුවාලයක් හදන්න හදනවා. आँख है भरी भरी और तुम मुस्कुराने की बात करते हो. आँख है भरी भरी और तुम मुस्कुराने की बात करते हो. जिंदगी खफा खफा और तुम दिल लगाने की बात करते हो. आँख है भरी भरी और तुम मुस्कुराने की बात करते हो.
ආදරවන්ත හිතවතුනි, හිතවතියනි, ඔබේ කිමන නිමන රන්සුරේ සියහඬ ගුවන්විදුලියයි උත්තර ಭಾರತීය හින්දි ගීතමේ විදිහට ඔබ වෙත අරගෙන එන්නේ. හම් හේ රහී ප්‍යාර කී, අපි ආදරයේ මගියෝ වෙමු. මේ චිත්‍රපටයේ නම ඇහෙනකොටම ඔබට චිත්‍රපට කතාව මතක් වෙනවා, ඒ වගේම ඒ ගීතත් ඔබට කටපාඩම්. යුගයක් ප්‍රේමයෙන් මුසපත් කරන්නට සමත්තුණු අපූරු චිත්‍රපටයක් හැටියට හම් හේ රහී ප්‍යාර කී චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. 1993 වසරේ ජූලි මාසේ 23 වෙනිදා තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. ඔබට මතකයිද මේ රඟපෑවේ කවුද කියලා? අමීර් ඛාන් සමගින් ජෙහී චාවලා තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ. අපූරු කතාවක්. ගීතේ ගායනා කරන්නේ ආදරවන්ත හිතවතුනි කුමාර් සාන සමගින් අල්කා යාග්නික්. ਨਾਮ
नजरों से नजर जब तक ना मिले नजरों से नजर इकरार अधूरा रहता है घूंघट की आड़ से दिलबर का सनम प्यार की ये बेखुदी हो नजरों से नजर इकरार अधूरा रहता है घूंघट की आड़ से दिलबर का 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 යහන්න සූදානමන මීළඟ ගීතේ මා තෝරගත්තේ 1972 වසරේදී තිරගත වුණු පකිස් චිත්‍රපටයේ මේ චිත්‍රපටයේ තිරගත වෙන්නේ 1972 වසරේ පෙබරවාරි මාසේ 4 වෙනිදා ශ්‍රී ලාංකික අපිට නම් විශේෂ දවසක් චිත්‍රපටයේ රඟපෑවේ ආදරණීය හිතවතුනි හිතවතියනි මීනා කුමාරී සමගින් රාජ්කුමාර් මීනා කුමාර් කිව්වහම හින්දි සිනමාවේ කඳුළු බින්දුව ඔබට අමතක වන්නට විදිහක් නැහැනේ මේ ගීතයට අනිවාර්යෙන් ඔබ කැමති වන්නටම ඕනේ මේ ගීතය ඇහෙනකොට ඔබට මතක් වෙන්නේ සමහර විට ඒ අනුසාරයෙන් ගේන සිංහල ගීතයක් වන්න පුළුවන් චිත්‍රපටයේ ඔබ කැමතිම දර්ශනයක් වන්නට පුළුවන් එහෙම නැතිනම් ඔබ වැඩිපුරම ආදරය කරන කෙනෙක් වන්නටත් පුළුවන් කොහොම වුණත්
සූදානම් වෙමු ඒ ගීතයටත් සවන්දෙන්න. ආදරණීය හිතවතුනි, හිතවතියනි, මේ ගීතය ගායනා කරන්නේ මොහමඩ් රෆි සමගින් ලතා මංගেশකාර. चलो दिल दार चलो चांद के पार चलो हम ही तैयार चलो चलो दिल दार चलो चांद के पार चलो हम ही तैयार चलो එන්න මගේ ආදරී, එන්න අපි සඳත් පසු කරමු. මම සූදානම්. ඉතින් අපි යමු. අපි කොහේ හරි අපි අපිව අවතක් කරමු. මේ ලෝකයේත් මේ මහ පොළොවත් අපි අතහැරලා දාමු. चलो दिलदार चलो चांद के पार चलो चलो दिलदार चलो चांद के पार चलो हम भी तैयार चलो चलो दिलदार चलो चांद के पार चलो हम भी तैयार चलो चलो दिलदार चलो चांद के पार चलो නසිරුදීනිෂා පුජාබාත් සමගින් රම්‍ය ක්‍රිෂ්ණාරංගපෑ ජාහත් චිත්‍රපටයේ ගීතයක් තමයි ආරාධනා මතගේ මියසින් අපි මීළඟ ගහන සූදානම් වෙන්නේ. ජාහත් චිත්‍රපටයේ තිරගත වෙන්නේ 1996 වසරේ ජූනි මාසේ 6 වෙනිදා. ආදරණීය හිතවතුනි, හිතවතියනි, මේ ගීතය ගායනා කරන්නේ කුමාර් සානු. මේ දර්ශනයේ පෙනී සිටින්නේ ෂාරුක් ඛාන්. ආ ආ ආ
चमक फूलों में रंगत ना रहेगी, अरे कुछ भी ना रहेगा अगर मोहब्बत ना रहेगी। ආදරයක් නොමැති නම් තාරකා දිලිසෙන්නෙත් නෑ, මල්වල පාටකුත් නෑ, ඔය කිසිම දෙයක් නෑ ආදරයක් නැත්නම්. මගේ හදවත වේදනාව ඉක්මවා යනකොට මගේ හඬ අවදි වෙනවා. මට හිතෙනවා මුළු ලෝකෙටම ඇහෙන්න ඒ වෙලාවට සින්දු කියන්න. दर्द जब हद से गुजरता है तो गा लेते हैं, दर्द जब हद से गुजरता है तो गा लेते हैं, दिल की तन्हाई को आवाज बना लेते हैं। दर्द जब हद से गुजरता है तो गा लेते हैं, दर्द जब हद से गुजरता है तो गा लेते हैं, हाँ गा लेते हैं, हाँ गा लेते हैं। आपके शहर में हम लेके वफा आए हैं, मुफलिसी में भी अमीरी की अदा लाए हैं, मुफलिसी में भी अमीरी की अदा लाए हैं। हो जो भी भाता है बना लेते हैं, दर्द जब हद से गुजरता है तो गा लेते हैं, दर्द जब हद से गुजरता है तो गा लेते हैं, हाँ गा लेते हैं, हाँ गा लेते हैं। හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ හයි හමේ යු دیکھنا ایسا نہ ہو بدنام ہو جائے یہ ممکن ہے اسی کا کل محبت نام ہو جائے Oh,
वालों में ये मशहूर है आदत अपनी, हर किसी से कहाँ मिलती है तबीयत अपनी, हर किसी से कहाँ मिलती है तबीयत अपनी। हो प्यार मिलता है, ओ प्यार मिलता है जहाँ सर को झुका लेते हैं, दर्द जब हद से गुजरता है तो गा लेते हैं, दर्द जब हद से गुजरता है तो गा लेते हैं, हाँ गा लेते हैं, हाँ गा लेते हैं। दिल की तन्हाई को जब हद से गुजरता है तो गा लेते हैं, කපූර් පවුලේ සමාජිකයින් අතරින් ශම්මි කපූර්ට හිමිවන්නේත් විශේෂ තැනක්. ශම්මි කපූර් කියලා කියන්නේ කලකදී පුවත් මැවූ ජනප්‍රිය තරුවක්. 1968 වසරේ අප්‍රේල් මාස 26 වෙනිදා තිරගත වුණු බ්‍රහ්මචාරී චිත්‍රපටයේ ශම්මි කපූර්ගේ රංගන ජීවිතයේ විශාල වෙනසක් කරන්නට සමත් වුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ නොසිතූ විදිහට හින්දි සිනමාලෝලින් අතරේ ජනප්‍රියත්වයට පත්වුණා. ශම්මි කපූර් එක්ක මේ රඟපෑවේ රාජ්ශ්‍රී, මුම්තාස් සමග ප්‍රාණ. චිත්‍රපටය ජනප්‍රිය වෙනවා වගේම චිත්‍රපටයට සමගාමීව චිත්‍රපටය තිරගත වනට කලින් මේ චිත්‍රපටයේ ගීත ජනතාව අතරට මුදා හැරුණා. ගීත චිත්‍රපටයට කලින් ජනප්‍රිය වුණා කියන්නට පුළුවන්. මම රෆි තමයි මේ ගීතය ගායනා කරන්නේ. මේ ගීතය අනන්ත වාරයක් ඔබ රස විඳලා ඇති. අදත් ආරාධනා මතුගේ මියසින් රස විඳින්න. ඔයා මගේ හදවතේ කවුළු අසල හිඳගෙන ඉන්නව මතකයන් ගොඩක් එක්කම. මම දැන් මගේ හදවත එක්ක බැඳිලා ඉන්නේ. ඔයා දුක් වෙන්න එපා රත්තරන්. හෙට ඔයාගේ ලස්සන වෙන කෙනෙකුට අයිති වේවි. ඒ වුණාට ඒ ලස්සනේ සාරය තියෙන්නේ මල් ළඟ. ඔයා මල් වලින් පිරිච්ච කාර් එකක හෙට යන්න යාවි. ඒ වුණාට ඔයා දන්නවද? ඒ මල් වල සුවඳ මගේ සුසුම් ඇතුලේ තියෙනවා. ඉතින් මම ඔයාට කියන්නේ හෙට යන ගමන ගැන දුක් වෙන්න එපා කියලා තමයි. दिल के झरोके में तुझको बिठा कर, यादों को तेरी मैं दुल्हन बना कर रखूंगा मैं दिल के पास, मत हो मेरी जाऊं उदास। दिल के झरोके में तुझको बिठा कर, यादों को तेरी मैं दुल्हन बना कर रखूंगा मैं दिल के पास, मत हो मेरी जाऊं उदास।
की महक मेरे सांसों में होगी। लेकिन महक मेरे सांसों में होगी। दिल के झरोके में तुझको बिठा कर, यादों को तेरी मैं दुल्हन बना कर रखूंगा मैं दिल के पास, मत हो मेरी जाऊदास। धूप में साथी बने हैं अभी तेरे सुर्ख होठों के प्याले, मेरे तसव्वुर में साथी बने हैं अभी तेरी जुल्फ के मस्त साए, बिरहा की धूप में साथी बने हैं। दिल के झरोके में तुझको बिठा कर, यादों को तेरी मैं दुल्हन बना कर रखूंगा मैं दिल के पास, मत हो मेरी जाऊदास। करूंगा मेरी मोहब्बत को ठुकरा दे चाहे, मैं कोई तुझसे ना शिकवा करूंगा, आंखों में रहती है तस्वीर तेरी, सारी उम्र तेरी पूजा करूंगा। दिल के झरोके में तुझको बिठा कर, यादों को तेरी मैं दुल्हन बना कर रखूंगा मैं दिल के पास, मत हो मेरी जाऊदास। दिल के झरोके में तुझको बिठा कर, यादों को तेरी मैं दुल्हन बना कर रखूंगा मैं दिल के पास, मत हो मेरी जाऊदास। අහස පුරා ඇහෙන ඔබේ හඬ, අහස පුරා මැහෙන ඔබේ ආදරණීය මහඬ, සිය හඬ ගුවන්විදුලිය සමගයි ප්‍රේමණීය හිතවතුනි හිතවතියනි ඔබ මේ මොහොතේ රැඳිලා ඉන්නේ ආරාධනා මදුගේ මියසිය විදිමින්. 1973 වසරේදී දහක් නමින් චිත්‍රපටයක් තිරගත වුණා. 1973 වසරේ අප්‍රේල් මාසයේ 27 වෙනිදා තමයි චිත්‍රපටයේ මහා ජන ප්‍රදර්ශනය සඳහා උදා හැරෙන්නේ. චිත්‍රපටයේ රඟපෑවේ ආදරණීය හිතවතුනි රජේෂ් කන්නා, ශ්‍රමිලා තාගුරු සමග රාකී. අපි අහන්න සූදානම් වෙන්නේ මේ දාක් චිත්‍රපටයේන අපූරු ගීතයක්. කිෂෝර් කුමාර් මේ ගීතය ගායනා කරනවා. mere dil mein aaj kya hai तू कहे तो मैं बता दूँ, मेरे दिल में आज क्या है तू कहे तो मैं
මගේ හිත පුරා අත තියෙන්නේ මොනවද කියලා ඔයාට වරින මං කියන්න. මට ඕනේ ඔයාගේ නළලට වැටුණු කෙහෙරළි අයින් කරලා හරි ලස්සන තිලකයක් තියන්න. මට ඒ ඇති. සිනමාවේ කලකටෙහිදී කඩවසම්ම තරු අතරේ ඉහළම තැනක හිටපු තාරකාවක් තමයි ධර්මේන්ද්‍ර කියලා කියන්නේ. අපි දන්නා විදිහට සනී ඩියොල්, බබී ඩියොල් සහ ඒෂා ඩියොල්ගේ ආදරණීය පියා. හේමා මාලනී නම් වූ සුරූපී රංගන ශිල්පිනියගේ ආදරණීය ස්වාමිය. ඔහු රංගපෑ ලෝෆර් චිත්‍රපටයේ ගීතයක් තමයි මදුකීමියසෙන් අපි දැන් අහන්න සූදානම් වෙන්නේ. ඔහුට ආදරය කරපු රසිකාවියන් ඉන්දියාවේ වගේම ලංකාවේ තින්නට ඇති. කොහොමුණත් 1973 වසරේ මාර්තු මාසේ 16 වෙනිදා තිරගතවුණු ලෝෆර් චිත්‍රපටයත් ධර්මේන්ද්‍රගේ සිනමා ජීවිතයේ වෙනසක් කරන්නට හේතු වූ චිත්‍රපටයක්. ඔහු සමග මේ චිත්‍රපටයේ රඟපෑවේ මුම්තාස්. ආදරණීය හිතවතුනි, හිතවතියනි, මේ ගීතය ගායනා කරන්නේ ලතා මංගেশකාර්. मैं तेरे इश्क में मरना चाहता ही तू मुझे आजमाने की कोशिश न कर. मैं तेरे इश्क में मरना चाहता ही तू मुझे आजमाने की कोशिश न कर. खूबसूरत है तू तो हूँ मैं भी हसी
මම මිය යන විදිහ එකක් නම් ඒ ආදරෙන් ඇති ඵලය මොකද්ද? මාව පරීක්ෂා කරන්න උත්සාහ කරන්න එපා. ඔයා කඩවසම් වෙන්න පුළුවන්. ඉතින් මමත් ලස්සනයිනේ. මගේ ඇස්වලින් පැනලා යන්න එපා. මම මගේ ජීවිතේම ඔයාගේ දෙපා මුලින් තිබ්බා. කරුණා කරලා ඒක ගන්න. ඔය විදිහට hina වෙන්න එපා. සිනමාවේ නොමැකෙන සටහනක් තියපු තබමින් සිටින පවුලක්. හැබැයි කතාවට කියනවා මේ කපූර් පවුලේ අපි දන්නා කපූර්වරු ශෂි කපූර්, ඍෂි කපූර්, ශම්මි කපූර්, රාජ් කපූර්, රන්දීර් කපූර්, මේ හැම කපූර් කෙනෙක්ම අපි පවා ලස්සනට මෙහිට කපූර් කඩවසම්ම කපූර් හැටියට බොහෝ දෙනෙක් නම් කළේ ශෂි කපූර්. පසුගිය දවසක ඔහු ජීවිතයෙන් සමුගෙන ගියා. ශෂි කපූර් තමයි කපූර් පවුලේ කඩවසම්ම කපූර් හැටියට බොහෝ දෙනෙක් හැඳින්වුවේ. ශෂි කපූර් රඟපෑ ප්‍යාර් කා මෝසම් චිත්‍රපටයේ ගීතයක් තමයි මතු කී මියසින්. මීළඟට ඔබට තිල්ල කරන්න මා සූදානම් වෙන්නේ. 1969 වසරේදී තමයි ආදරණීය හිතවතුනි හිතවතියනි ප්‍යාර් කා මෝසම් චිත්‍රපටයේ තිරගත වුණේ. මේ චිත්‍රපටයේ ශෂි කපූර් සමග රඟපෑවේ ආශා පාරෙක්. කිෂෝර් කුමාර් තමයි ගීතය ගායනා කරන්නේ. ප්‍රේමණීය හිතවතුනි හිතවතියනි මේ ඔබේ ගිමන නිවන ගුවන් සියහඬ ගුවන්විදුලියේ. ඔ
ඔයා නැතුව මං කොහේ නම් යන්නද? මම මේ ලෝකේ කිසිම දෙයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ ඔයාගේ ආදරය ඇරෙන්න. ඔයා ගෑස් මාදිහාවට ගේන්නකො. මගේ හිසේ සිට දෙපතුල දක්ව තියෙන්නේ ඔයාගේ ආදරේ. ඇවිත් මම වැළඳ ගන්න. මම ඉන්නේ හරි නොවේ සිල්ලෙන්. ඔයාව බලාපොරොත්තු වෙන්නේ. මම කොහේ කොහේ සැරිසරුවද කියලා ඔයා දන්නවද? ඔයාට එහෙම හිතෙනවද? भटकता फिरा किस किस गली तुमको चाहते तुम बिन जाऊं कहां के दुनिया मेरा के कुछ न फिर क्या सनम तुमको चाहते तुम बिन මේ ගීතයත් සමගින් ප්‍රේමණීය හිතවතුනි හිතවතීනි ඔබෙන් සමුගෙන යන මොහොතයි මේ උදා වෙලා තියෙන්නේ. හැම බ්‍රහස්පතින්දාවකම වගේම අද දවසෙත් අපි බොහොම ආදරයෙන් සෙනෙහසෙන් සතුටින් මුණ ගැහුණා. ඒ සෙනෙහසත් සතුටත් හිතේ තියාගෙනමයි මේ සමුගෙන යන්නේ. ලබන බ්‍රහස්පතින්ද දවසේ ආරාධනා මද ගීමියසියත් සමගින් මම ඔබේ නිවහලට එනවා. සුපුරුදු ලිංගතුකමින් සිනහවෙන් ඔබ මාව පිළිගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. ආදරෙන් සමුගෙන යන්නේ මේ සූදානම් වෙන්න. අදත් මාත් එක්ක හිටියා තක්ෂිලා දිලෘක්ෂි සුදේෂ් කරුණාතිලක. ඔබේ සියලුම බලාපොරොත්තු ඉටුවෙන් ප්‍රාර්ථනා කරමින් අදට ඔබෙන් සමුගන්න. සුභ රාත්‍රියක්. මම මේගි කාටදයි ඔබ දන්නවා ඇති හිත මගේ පිදු හැටි සිහිවේ නොනැවති මේගි කාටදයි මේගි කාටදයි ඔබ දන්නවා ඇති හිත මගේ පිදු හැටි සිහිවේ නොනැවති මේගි අන්දම රැදිවා අමුතු මලුවක් මවා මට මාමතක වූවා සිහිය පැන දිවා බලාපොරොත්තුවේ කඩතිර ඉරා පාලුව විඳ දරා ඉවසමි දිවිතුරා කාටදයි මේගි කාටදයි ඔබ දන්නවා ඇති හිත මගේ පිදු හැටි සිහිවේ නොනැවති මේගි එක මහිනාවට ගීතක් ඉහිවෙයි මාගේ මුවින් ඇති උනේ නම් අවබෝධේ අද මේ විලස නොවේ කොතන කහිපියද මෙමලෝ තලේ රකිමි හැම කලේ සිහිවේ හැම වෙලේ කාටදයි මේගි කාටදයි
ඔබ දන්නවාඇති හිත මගේ හිතුහැකි සිරේ නොනැවතී ජාල රේඩියෝ සත්කාරය සිය හඬ